සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේපතේ දුවේ. ඔබේ මගේ ජීවිතයට වටිනාකම් අතර ලැබිච්ච සුවිශේෂී වටිනාකම තමයි ඔබට ඔබ ගෞරවය කරන්න පුරුදු වෙනවා. ඒ වගේම ඔබ අනිත් අයටත් ගෞරවය කරන්න පුරුදු වෙනවා. Accept them as they are. ඔවුන්ව පිළිගන්න ඔවුන් ඉන්න විදියට. එතකොට දැන් මේකට ලොකු තමා ගැන අභිමානයක් තියෙන්නට ඕනේ. තමා ගැන තෘප්තියක් තියෙන්නට ඕනේ. තමා ගැන ආත්ම අභිමානයක් තියෙන්නට ඕනේ. මේක තිබුණ නැත්නම් කාර්ය මොකද වෙන්නේ? අනිත් කෙනාව අපි අගේ කරන්න හරිම බයයි. ඇයි මට නැති වේවි, මට අඩුපාඩුවක් ඇති වේවි, මගේ ජීවිතේ හීන වේවි, මම දුර්වල වේවි කියන දෙයක් මගේ මනසට එනවා. ජීවිතේ ඔබ හිතුවොත් කාර්ය ඔබට ඕනෑම සිටුවේෂන් එක, ඕනෑම තැනක, ඕනෑම අවස්ථාවක, ඕනෑම පුද්ගලයෙක් ඉස්සරහා පිට, ඕනෑම පරිසරයක, ඕනෑම රටක ඔබට ප්‍රබල විදියට ඔබ සිතන පතන දේවල් එක්ක ඔබට ගමනක් යන්න පුළුවන් කියලා එදාට ඔබට හීනමානයක් එන්නේ නැහැ. හීනමානය කියන දේ නැතුව ගියොත් ඕනෑම කෙනෙකුට ඕනෑම තලාතරමක ඉන්න කෙනෙකුට අගේ කරන්න පුළුවන්කමක් තියෙනවා. මොකද මට නැති වෙන්න දෙයක් නැහැ. මට නැති වෙයි කියලා බයට තමයි සමහර වෙලාවට මට අනිත් අයට ඒ ගෞරවය දීලා ඒ පුද්ගලයාව එතනටපත් කරන්න නොහැකියාවක් තියෙන්නේ. ජීවිතේ අනිත් අයට ගෞරවය කරන්න. හැබැයි අනිත් කෙනාව ඔබේ ජීවිතයේ ඇතුලේ දාගන්නට එපා. එයාව එයා විදියට ගොඩනගන්න හදන්න. රත්නනම් මිත්තාත් පුතේ දුවේ. එහෙනම් දැන් අපිට හැම කෙනාගේම සුවිශේෂීකම හඳුනාගෙන ඒ සුවිශේෂීකමට ගෞරවය කරන්න තමයි දැනගන්නට ඕනේ. දැන් වයිෆ්ට කිව්වොත් කාර්ය, ඔයා මගේ ජීවිතේ ඇතුලේ මං ආස කරන විදියට ඔබ ජීවත් වෙන්න කියලා එදාට මං ඔබට ගෞරවය කරන්නම් කියලා එදාට ඔබට ගෞරවය කරන්න බැරුව යනවා. පුතාට දුවට කිව්වොත් කාර්ය, මම කියන දේ ඔයා කරොත් මං ඔයාට ගෞරවය කරනවා. එහෙම නැත්තම් මට ඔයාට ගෞරවය කරන්න බෑ. නැහැ. දැන් ඒ පුතාට ආවේනික දුවට ආවේනික ඒ ජීවිත ක්‍රමවේදයේ දැකලා ඒ ජීවිත ක්‍රමවේදයේ ඇතුලේ තියෙන සුවිශේෂී තැන් උලුප්පලා පෙන්නලා ඒක ඇතුලේ වටිනාකමක් ඇති කරවලා ඒක ඇතුලේ තියෙන දේවිකත්වයේ සහ මනුස්සත්වයේ මේ මොත උපමට්ටම් කරලා දුයිලා කියන්න මේ කරුණු මම ඔයා තුල දැකලා තියෙනවා. ඒ නිසා මං ඔයාගේ ඒ වාල්ට හරියට ආදරේ වගේම මං ඔයාට ගෞරවය කරනවායි කියලා ඔබට කියන්න පුළුවන්. මට මතකයි එක්තරා දවසක මම ටීචර් ප්‍රෝග්‍රෑම් එකක් කරද්දී ඒ ටීචර්ස්ලාගේ ඔක්කොම ප්‍රින්සිපල් ඇතුළු හැම කෙනෙක්ම ඉවර වෙන්න ඉස්සර එක එක්කෙනා ළඟින් අත මෙල්ල මේ ළඟට ගිහිල්ලා අතට අත තියලා ඊට පස්සේ කියන්නට ඕනේ I respect you and I love you කියලා කියන්නට ඕනේ. දැන් මේක ඒ විදියටම කරාට පස්සේ ගොඩක් අය මට ඇවිල්ලා කිව්වා, Father, ජීවිතේ පළවෙනි වතාවටයි මම මේ ගුරුවරයාට මේ ගුරුවරියට මම I respect you and I love you කියලා කිව්වේ. එතකම් මට රෙස්පෙක්ට් එකක් තිබුණේ නැහැ. මට එයාව දකිද්දි මොකද්දෝ කේන්තියක් ඇති වුණා. මොකද්දෝ වෛරයක් තිබුණා. ඒ නිසා මං ස්ටාෆ් රූම් එකට ගියාම සමහර වෙලාවට මට ඒක මහා හිස රදයක්. මේ දැන් කොයි කාලෙද මේ ඇවිල්ලා කිව්වේ? ආයෙත් හම්බුණ දවසක දෙවනි ප්‍රෝග්‍රෑම් එකේදී තමයි කිව්වේ, Father, අපේ ස්ටාෆ් රූම් එක ඇතුලේ අද වෙනසක් ඇති වෙලා, අපේ ඉස්කෝලේ ඇතුලේ ලොකු වෙනසක් වෙලා, අපි අද එක එක ගුරුවරයාට අපි ගෞරවය කරනවා. මොකද එදා පටන් ඒ දුර්වල කෙනාටත් ගෞරවය කරන්න දැනගත්තා, අඩුපාඩුකම් තියෙන කෙනාටත් ගෞරවය කරා, ඒ හැම කෙනෙකුටම ආදරෙයි. ඒ නිසා අපේ ඉස්කෝලේ මේ පුංචි ස්ටාෆ් එක ලොකු වෙනසක් ඇති වුණා Father. ඒ වෙනස අපේ දරුවන්ගේ ජීවිතවලට ඇතුල් වුණා. ඒ දරුවන්ගේ ජීවිතවල ඇතිවෙච්ච වෙනස අද ඔවුන්ගේ ප්‍රතිඵල ඉහළ මට්ටමකට ගන්නට පුළුවන්කමක් තිබුණයි කියලා. එහෙනස ඔබ ගරු කරලා ඔබ ආදරය කරොත් ඔබේ වටපිටාවේ ඉන්න හැම කෙනාගේම ජීවිත දන්නේම නැතුව ඉහළට එසවෙනවා.
චේසුපීටයි.